අයිබෝවන් සමට කලින් සත්‍යහරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය පෙරපාසල් ප්‍රාථමික අංශ සහ බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම පිළිබඳ තීරණය හෙට අධ්‍යාපන ඇමති කියයි අදත් අහඹු ඇන්ටිජන් පරීක්ෂණ වලින් කොවිඩ් ආසාදිතින් රැසක් හමු වේ බස්නාහිරින් පිටවන පුද්ගලයන්ට දැඩි සංචරණ සීමා පනවන්න නැතිනම් ඉදිරිය අතිභයානකයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි පෑලියගොඩ සහ කිරිපත්ගොඩ ප්‍රදේශ කිහිපයක් හෙට අලුයම පහේ සිට හුදකලා කෙරේ තම ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිවතට කෝටි 6කට අධික මුදල් සමග අත්අඩංගුවටගත් කාන්තාව පාතාල නායකයෙකුව සිටි සොත්ති උපාලිගේ දියණිය බවට හෙළිවේ මෙම මුදල් සත්‍යයක් ඇතුළත උපයාගත් ඒවා බවට තොරතුරු මැදිම අධිවේගී මාර්ගය දඹුල්ල දක්වා දීර්ඝ කරනවා අගමැති කියයි කොරෝනා වෛරසයට බෙහෙත් ලබා දීම අද ජාතික විහිළුවක් බවට පත් වෙලා විපක්ෂ නායකවරයා පවසයි අපේ ජනබල පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීතුරේ හිමි වූ පූජ්‍ය අතුරුලියේ රතන හිමි දියුරුම් දීම ජනවාරි 5 වෙනිදා දේශීය පුවත් වෙතයි දැන් අවධානය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා තත්ත්වයෙන් ඉවත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම පෑලියගොඩ සහ කිරිබත්ගොඩ ප්‍රදේශ දෙකක් අලුතින් හුදකලා කරන බවයි යුද හමුදාපති ලුතින ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. මේ අතර අද දින නව ආසාදිතීන් 262 දෙනෙකු මෙරටින් හඳුනා ගැනුණා. හෙට අලුයම පහේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාම නිලධාරි වසමත් වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලාපාරත් හොදකලා තත්වයෙන් මුදා හැරෙනවා. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය ග්‍රාම නිලධාරි වසමේ නයිදුව ප්‍රදේශයත් පෑලියකොඩ පොලිස් වසමේ ගඟපිට ග්‍රාම නිලධාරි වසමත් කිරිබත්ගොඩ පොලිස් වසමේ විලේගොඩ උතුර ග්‍රාම නිලධාරි වසමත් හොදකලා තත්වයෙන් මුදා හැරෙනවා. මේ අතර හෙට අලුයම පහේ සිට අලුතෙන් හොදකලා ප්‍රදේශ ලෙස නම් කෙරෙන්නේ පෑලියකොඩ පොලිස් වසමේ පැලියගොඩ ගඟබඩ ග්‍රාම නිලධාරි වසමේ නෙල්ලිගහවත්ත සහ පුරාණ කොටුවත්ත මෙන්ම කිරිබත්ගොඩ පොලිස් වසමේ විලේගොඩ උතුර ග්‍රාම නිලධාරි වසමේ ශ්‍රී ජයන්ති මාවතයි සීතවක අපනයින සැකසුම් කලපේ කර්මන්ත ශාලාවල සේවය කරන පුත්කලින් 29 දිනකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. එම පුත්කලින් හංවැල්ල යටියන්තොට ඇහැලියගොඩ සහ දෙහිඔවිට යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ඉදිරුවේ තුන්දුව නැගිනහිර සහ තුන්දුව බටහිර යන ග්‍රාම නිලධාරි වසම් හොදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. බේරුවල අක්‍රමලේ ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 61 දෙනෙකු හඳුනාගෙන තිබුණා. ඒ හේතුවෙන් මග්ගොණ නැගිනහිර මග්ගොණ බටහිර සහ අක්‍රමලේ යන ග්‍රාම නිලධාරි වසම් තුනටම සංචරණ සීමා පැනවීමටයි සෞඛ්‍ය අංශ පියවර ගත්තේ. මෙතර කොළඹ රිජ්ජේ ආරයා ලමරුහලට පැමිණෙන පුත්කලින්කින් සිදු කරන අහඹු PCR පරීක්ෂණ තුලින් දෛනිකව ආසාදිතින් 5 දිනක පමණ හඳුනාගැනෙන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා ප්‍රකාශ කළා. අපිට දිනකට සාමාන්‍යයෙන් රෝගීන් 5 දිනක් 6 දිනක් පමණ දරුවන් හෝ මව්වරුන් හඳුනා ගැනීමට හැකි වෙනවා COVID-19 ආසාදනය තියෙන බවට. ඒ තුලින් අපිට කියවෙනවා ඔබට යම්කිසි අවදානමක් තියෙන පුළුවන් කොරෝනා රෝගය වැළඳලා ඇද්ද නැද්ද කියන කාරණා පිළිබඳව. බස්නාහිර පළාතෙන් පිටවන පුත්කලින් වෙනුවෙන් සිදු කරන අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කටයුතු අද දිනේදීත් ස්ථාන 4කදී සිදු කෙරුණා. එලෙස කොස්ගම ප්‍රදේශයේදී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී කොළඹ සිට බදුල දක්වා දහවනේ වූ පුත්කලික බස් රථයක සිටි පුත්කලියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. එසේම කොස්ගම අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදු කරන ස්ථානයට පැමිණි පුත්කලියෙකු සුව කැමැත්තෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කර ඇති අතර එහිදී ඔහුද වෛරස ආසාදිත පුත්කලියෙකු බවට තහවුරු වී තිබෙනවා. කොළඹ නුවර මාර්ගයේ දංගෝවිට ප්‍රදේශයේ සිදු කළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී පුත්කලින් සිව් දෙනෙකු COVID-19 වෛරස ආසාදිතින් ලෙස තහවුරු වුණා. කොළඹ සිට අනුරාධපුරය දක්වා දහවනේ වූ බස් රථ දෙකක ගමන්ගත් මගින් දෙදෙනෙකු මහනුවර දක්වා දහවනේ වූ බස් රථයක සිටි එක් මගියෙකු සහ වවුනියව බලා දහවනේ වූ බස් රථයක සිටි මගියෙකු මෙලෙස වෛරස ආසාදිතින් ලෙසට තහවුරු වී තිබුණා. අදාළ පුත්කලින් පයකල තිරප්පනේ පුසලව සහ මාවනැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්
බස්නාහිර පළාත ඇතුළු අපි හඳුනාගත් අවදානම් ප්‍රදේශ වලින් පිටතර ගමන් කිරීමේදී දැඩි සීමා පැනවීම සඳහා කටයුතු කරන්න එහෙම නැති වුණොත් ඉතාමත් ආවාසනාවන්ත තත්වයකට අපිට ඉදිරියේදී මුහුණ දෙන්න සිද්ධ වෙයි කියන එක අපි අවධාරණය කරනවා මෙරටට පැමිණීමට නොහැකිව විදේශ රටවල් වල රැඳී සිටින ශ්‍රී ලංකිකයන්ට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ පෙර අවසරකින් තොරව මෙම මස 26 වෙනිදා සිට මෙරටට පැමිණීමට අවස්ථාව උදා වී තිබෙනවා එලෙස ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ නැවත විවෘත කිරීමෙන් අනතුරුව පළමුව රුසියානු සංචාරකයන් කණ්ඩායමකට මෙරටට පැමිණීමට පෙරපාසල් ප්‍රාථමික අංශ සහ බස්නාහිර පළාතේ පාසල් යළි විවෘත කිරීම පිළිබඳ තීරණය හෙට දින ගන්නා බව අධ්‍යාපන මාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. කෙසේ වෙතත් අධ්‍යාපන වෘත්තීය සමිතිය චෝදනා කරන්නේ පාසල් යළි විවෘත කිරීම සඳහා අධ්‍යාපන මාත්‍යංශයට කිසිදු ක්‍රමවත් වැඩපිළිවෙලක් නොමැති බවයි. දැනි උත්සාහයක් දැරිය යුතුයි පාසල් පුළුවන් විදිහට විවෘත කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂක තත්ත්වයට යටත්ව දිගටම පාසල් වසා තබන්න ඕනේ අවධානමක් තියනවා කියන එක සුදුසු ප්‍රතිපත්තියක් නෙවෙයි පාසල් දිගින් දිගටම වසා තබනවා කියන්නේ දරුවාගේ අනාගතය වසා දැමීම බස්නාහිර පළාතේ එක විටම පාසල් විවෘත කිරීම ටිකක් අසීරුයි හැබැයි ඒ තත්ත්වය මුළු රටටම බලපාන්නේ නැහැ संबंधें अभी विस्तर सहित प्रकाश करण हेतु उदे कोई प्रदेश वलट कोई देश वलट अटत् कोई श्रेणी वलट मे सियालक्म अभी सागच्छा कला सियलुम श्रेणी पेरपास सियालक्म अतुलत कला संपूर्ण वेडपिलुवेलाकपि प्रकाशयत् कर्ण हेतु මේ අතර ලංකා ගුරු සංගමයේ පවසන්නේ පාසල් මේ මොහොතේ විවෘත කිරීමේදී අධ්‍යාපන අමාත්‍යාංශයට නිසි වැඩපිළිවෙලක් නොමැතිවීම ගැටලු රැසකට හේතු වී ඇති බවයි. කොවිඩ් ව්‍යාප්තියේ නව තත්ත්වයක් රටේ තියෙන්නේ. ඒ තත්ත්වය තුළ මේ අවදානමක් තියෙන අවදානම මේ වෙනකොට ග්‍රාමීය පාසල් වලත් ගමයි කොවිඩ් ආසාදිතිය බඩ පත් වෙලා තියෙනවා. ඒතුළ දැන් එවැනි තත්ත්වයක් මේ තියෙන්නේ. මේ පාසල් විවෘත කරන්නේ මොන පදනමකින්ද කියන ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. එතකොට දැන් මේ පාසල් නොවැම්බර් 23 ආරම්භ කරපු වකවානුවේ සිටම අපි දැකපු දේ තමයි දිගින් දිගටම පාසල් වල දෙමව්පිය ළමයි යවපු නැති ප්‍රශ්නේ. කොහොද ඒකට හේතු වෙලා තිබ්බේ පැහැදිලියම අධ්‍යාපන අමාත්‍යාංශයේ නිසි වැඩපිළිවෙලක් ඇතුව පාසල් විවෘත කිරීමට අදාළ කටයුතු කළේ නැහැ. තවමත් අධ්‍යාපන අමාත්‍යාංශය නිසි සැලැස්මක් මේ සම්බන්ධයෙන් හදලා නැහැ. ඒක තමයි දින බරපතලම ගැටලුව. මෙතර ත්‍රිකුණාමලයේ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට සිට නැවත දෙනුම් දිනතුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ පවතින කොවිඩ් තර්ජනය හමුවේ රුපියල් 5 කෝටි 90 ලක්ෂයක මුදල් සහ හෙරොයින් ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමග ඊයේ දින අතරංගුවට ගත් කාන්තාව පාතාල නායකයෙකු වූ සිටි සොතිපාලිගේ දියණිය බවට හෙළි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා අදාල කාන්තාව සමග තිදෙනෙකු ඊයේ දින අතරංගුවට ගෙන තිබුණේ පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යංශයේ නිලධාරීන් විසින් මේන අතඩංගුවටගත් 29 හැවිරිදි පුද්ගලයෙක්ගේ අඩුවෙල හේවාගම පිහිටි නිවස පරීක්ෂා කිරීමට ගියා මේ නිවස තුල තිබී රුපියල් 5 කෝටි 90 ලක්ෂ 50000කට ආසන්න මුදලක් සොයාගනු ලැබුවා මේ මුදල් ළඟ තබාගත් තැනැත්තා සතියක මුදල් තමයි මේ ළඟ තබාගෙන තිබෙන්නේ බැංකුවේ තැන්පත් කිරීමට පෙර පැටලීමේදී මුලින්ම අතඩංගුවටගත් කාන්තාව ලංකාවේ මීට පෙර අපරාධ රැසකට සම්බන්ධ වෙලා හිටපු දැරට මියගොස් සිටින සොත්‍යුපාලි නැමැති පුද්ගලයාගේ දියණිය බවට අනාවරණය වෙලා තියෙනවා ඒ වගේම මෙම කෝටි 6කට ආසන්න මුදල සමග මේ ජාවාරම මෙහෙවනු ලබන්නේ වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි දැනට ඩුබායි රාජ්‍ය සිටින බවට විශ්වාස කරන එක්තරා පුද්ගලයෙක් බවටයි අනාවරණය වී තිබෙන්නේ අපි විශ්වාස කරනවා තව මත්ද්‍රව්‍ය කිලෝ 6කට ආසන්න ප්‍රමාණයක් යම් ආකාරයකට වුණ අලෙවි කිරීමක් කරලා තියෙනවා සිල්ලර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට ඒ නිසා තමයි මෙවැනි මුදලක් වුණ අතරපත් වෙලා තියෙන්නේ මැදම් අධිවේගී මාර්ගයේ දඹුල්ල දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ රන්බිම ඔප්පු දසලක්ෂයක් ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනට එක් වෙමින්. කුරුණෑගලට ඇවිල්ලා අපි නුවරට යන අධිවේගී මාර්ගය ආරම්භ කරන්න පියවර තැබුණා. ඒ අධිවේගී මාර්ගය දඹුල්ල දක්වා දික් කිරීම තියෙන අපි ඒක අනිවාර්යයෙන්ම ඉටු කරලා දෙනවා. අපි තමුන්වාසලා තම දක්වන්න ඕනේ. විශේෂයෙන් මේ ආණ්ඩුව ආපුවම අපේ ආණ්ඩුව අපි වැඩ කරනවා. වැඩ කරගෙන යනකොට ජනතාව ඊළඟට අනිත් ආණ්ඩුවට UMP ආණ්ඩුවකට බලය දෙනවා. බලය දුන්නයින් පස්සේ උන් ඒ අපි කරපු වැඩ සම්පූර්ණයෙන්ම නතර කරනවා. ඒවා වෙනත් විදියට ඒ කටයුතු කරන්න සූදානම් වෙනවා. අපි කරන හැම ක්‍රියාවක්ම විරුද්ධ වාදීන් විවේචනය කරනවා. හොඳ වැඩක් කරත් විවේචනය කරනවා.
නරක වැඩක් කරත් විවේචනය කරනවා. ඉතින් හොඳයි නරක වැඩක් කරොත් අපි විවේචනයේ ලක් විය යුතුයි. මුත් හොඳ වැඩක් කරාම ඒක අගය කරන්න උන්ට පුළුවන්කමක් නැහැ. ඒකයි කනගාටුවට කාරණා. අපිට කරන්න පුළුවන් සියලු කඩකටදු අපි ඉටු කරන්න අපි ආණ්ඩුවක් තුලින් ඉටු කරන්න අපි බලාපොරොත්තු. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයා මිතුරා හැම ප්‍රශ්නයක් පිළිබඳව සොයා බලලා අද ගමට ගිහිල්ලා කටයුතු කරන්න පියවරලා තියෙනවා. කොරෝනා වෛරසයට ඖෂධ ලබා දීම අදවන විට ජාතික විහිළුවක් බවට පත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද කැප්පිටිපොළ මල්වගාකරුවන් සහ එළවළු ගොවීන් සමග පැවති හමුවකට එක් වෙමින් මේ රටේ තිබෙන සකලවිධ ගැටලුවලට ඉතාමත්ම ශක්තිමත් ක්ෂණික විසඳුම් ලබා දෙනවයි කියලා රටේ ජනතාව නොමග යවපු රජයක් අද මුළු රටම නන්නත්තර කරලා තිබෙනවා. නැති වෙන ව්‍යාපාරවලදී අපි විවිධ ඉලක්ක රටට ඉදිරිපත් කරා. අද මොකද සිදු වෙලා තිබෙන්නේ? කොවිඩ් කළමනාකරණය ඉතාමත්ම අති දුර්වල ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නට රජයේ කටයුතු යොදලා තිබෙනවා. දැන් මේ මොහොත වෙන විට ලෝකයේ අනිකුත් සියලුම රටවල් තමන්ගේ රටේ ජීවත්වන පුරවැසියන් සියලුම දෙනා වාර ගණනාවකට එන්නත් ලබා දෙන්න සඳහා එන්නත් ටික ඇනුම් කරලා ඉවරයි. එතකොට අපි ඉන්නේ පෝලිමේ අන්තිමට. ඒකත් විහිළුවට ලක් කරලා සමච්චලයට ලක් කරලා සම්පූර්ණයෙන් බැහැර. රජය රටට අලෙවි කරා එන්නත් අවශ්‍ය නැහැ. විකල්ප ක්‍රමවේද තිබෙනවා කියන. ඉතින් ඒවායින් සිදුණු දේවල් තමුන්නාන්සලා දැක බලා ගන්න ඇති. මේ කොරෝනා ප්‍රශ්නයට බෙහෙත් ලබා දීම අද ජාතික විහිළුවක් බවට පත් වෙනවා. විපක්ෂයේ සෑම අවස්ථාවකම රජයට සහය නොවි විවේචනය පමණක් සිදු කරමින් සිටින බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ තංගල්ල ආසන බලමණ්ඩල රැස්වීමට එක් වෙමින් විපක්ෂය තාමත් ඉන්නේ මර දේශපාලන දකින දකින දෙයට වළකපන්න උත්සාහ කරනවා මිස සහයෝගය දීලා රට ගොඩ ගන්න උත්සාහ කරන්නේ නැහැ. කොරෝනා වසංගතය ගත්තත් තියාය කියලා මොකද්ද මේක වවන් කරන්න උත්සාහ කරන්නේ. මේ විවේචනය කරන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවේචනය කරනවා. වෛද්‍යවරුන් විවේචනය කරනවා. ත්‍රිවිධ හමුදා පොලිසිය ක්‍රියාකාරකම් විවේචනය කරනවා. විවේචනය කරද්දී අපි හරියන්නේ නැහැ. හැබැයි අපි එකද විකල්ප විසඳුම් ලබා දෙන්න කටයුතු කරන්නේ. විපක්ෂය අද අපට අන්න ඒ සහයෝගය දෙනවා නම් මීට වඩා සාර්ථකව සමර්ථව අපිට ඉදිරියට යන්න පුළුවන් කියන එක අපි විශ්වාස කරනවා. ඔබ තමයි මේ ආණ්ඩුවේ අයිතිකාරය. එහෙනම් ගමට යන ආයෝජනය තීන්දුව කරන්න ඕනේ ඔබ. දේශපාලනය කරන මේ වේදිකාවේ ඉන්න නෙවෙයි. මේ අවුරුද්දේ විතරක් රුපියල් කෝටි 9000ක් වියදම් කරලා දිනනවා කොරෝනා මර්ධන ක්‍රියාවලිය සඳහා. අනිත් පැත්තෙන් ගෙවල් ටික හදාගෙන හැමදාම ගොවියට හීනයක් වෙච්ච පොහොර ටික නොමිලි ලබා කවදාවත් කවුරුත් හිතුවේ නෑ. එදා ප්‍රතිපත්ති ප්‍රකාශවල තියෙනකොට පොහොර ටික නිකන් දෙනවා කියලා ඒව කරන්න පුළුවන් දේවල්. අනිත් පැත්තෙන් වීතික රුපියල් 50ක් මේ කවදාවත් සිදුවෙච්ච දේවල් නෙමෙයි. ඒ වගේම තාම අපිට ආණ්ඩුව හරියට අම්බෙලා මාස 4ක් වෙනි කාලයක් තමයි වෙන්නේ. මොකද ඉස්සෙල්ලා ජනාධිපතිතුමා පත් වුණාට වැඩ කරන පාර්ලිමේන්තුවක් තිබුණා. වැඩ කරන්න ඒ පාර්ලිමේන්තුවේ මුදල් බලය තිබුණා. හැබැයි දැන් අපිට ඒ බලය තියෙනවා. දැන් අපිට විශාල කඩින් රාශියක් තියෙනවා. මෙන්න අප වෙත දැන් ලැබුණු පුවතක්. COVID-19 වෛරසයේ ආසාදනය වූ නව ආසාදිතින් 330 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රතිරෝධ දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට පෙර තහවුරු කළා. ඒ අනුව අද දිනය තුල හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 592ක්. සියලුම පාර්ශ්වයන්ගේ එකගතාවය මත තමන්ට මෙම පාර්ලිමේන්තුව මන්ත්‍රී ධුරය හිමි වූ බව අපේ ජනබල පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රී පූජ්‍ය අතුරුලිය රතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ඔබ හැමදෙනාම දන්නවා අපේ දිස්ත්‍රික්ක පහක නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා. මම ඉතා පැහැදිලිව කියන්න ඕනේ ඒක ආණ්ඩුවේ යම් පාර්ශ්වයක් කරපු කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් නිසා තමයි ඒ සිද්ධිය සිද්ධ වුණේ කියලා. ඉතාම දුෂ්කර තත්ත්වයන් යටතේ අපේ ජනතාව අපට ඡන්දයක් ලබා දුන්නා. ඒ ලබා දුන්න ඡන්දෙට අපට මන්ත්‍රී ධුරයක් ලැබුණා. විශේෂයෙන් මම කියන්නේ මේ මන්ත්‍රී ධුරය සාංගික මන්ත්‍රී ධුරය. රතන හාමුදුරුවන්ගේ හෝ වෙනත් කාගේවත් බූදලයක් නෙවෙයි. අපි ඉතාම වාසනාවන්ත වුණා සියලුම පාර්ශ්වයන්ගේ එකඟතාවය මට ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවය ලබාගත් නිසා තමයි මේ මන්ත්‍රී ධුරය අපට ලබා ගන්න පුළුවන්කම ලැබුණේ. දැන් ඔබ වහන්සේ කවදද පාර්ලිමේන්තුවට වැඩම කරන්නේ? පළවෙනි පාර්ලිමේන්තු වාරයේ පටන් ගන්නේ ජනවාරි 5 වෙනිදා. ඒ දිනේට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම නියමිතයි. ඒ කටයුත්ත යනවා ජනවාරි මාසයේ 5 වෙනිදා සිදුවෙන බව මේ අවස්ථාවේදී මා ප්‍රකාශ කරන්න කැමතියි. දැන් පාර්ලිමේන්තුවට දැන් ඔබ වහන්සේ හෙට අනිද්දා යනවා. එතකොට ඔබ වහන්සේ අසුන් ගන්නේ විපක්ෂයේද පක්ෂයේද නැත්නම් ස්වාධීනවද
මම ආණ්ඩු පක්ෂේ වාඩි වුණත් විපක්ෂේ වාඩි වුණත් මම හරි දිවිරුවෙන් පෙනී ඉන්නේ රටම දන්නවා මම ආණ්ඩු පක්ෂේ ඉන්න කාලේ මම ආණ්ඩුව දැඩි විවේචනය කරපු කෙනෙක් මම ආණ්ඩුවේ හිටියත් එකයි විපක්ෂේ හිටියත් එකයි කොතන හිටියත් රටට අවශ්‍ය දේ කරනවා අර පක්ෂයේ සම්මුතිය අනුව තමයි මම කටයුතු කරන්නේ ඒ අනුව ඉදිරියේදී මම විපක්ෂේ වාඩි වෙනවද ආණ්ඩු පක්ෂේ වාඩි වෙනවද යන්න මම තනියම තීරණය කරනවා වෙනුවට ඒ මණ්ඩලයක් පත් කළා ඒ මණ්ඩලයේ තීරණ අනුව මම කටයුතු කරන බව මේ අවස්ථාවේ දැනුම් දෙනවා දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් දැන් මේ පළාත් සභා සම්බන්ධව විවිධ අය විවිධ මතවල පළ කරගෙන සිටිනවා අපි හැමෝම දන්නා මේකේ ඉතිහාසය මම දකින්නේ පළාත් සභා ක්‍රමයේ මේ රටට හොඳ ක්‍රමයක් ඒ නිසා පළාත් සභා ක්‍රමය ඉස්සරහට අපි ගෙන යා යුතුයි මගේ පුද්ගලික මතය නම් අපේ රටට පළාත් සභාවක් අවශ්‍ය නැහැ මේක ලොකු අනවශ්‍ය වීදමක් මොකද අපේ රට මහාණ්ඩුව සහ දැන් ප්‍රාදේශ සභාව හරි නගර සභාව තියෙනවා නම් හොඳටම ඇති ගවඝාතනය අයින් කරනවායි කියලා කිව්වේ කවුරුත් නෙවෙයි වත්මන් අගමැතිතුමානේ දැන් මේ ගවඝාතනය ගැන කතා කරන්නේ නැහැ නමුත් එතුමාගේ පුත්‍රරත්නයේ ගිහිල්ලා ආසියාවේ තියෙන ලොකුම ගවඝාතන මඩුව විවෘත කරනවා අපේ රටේ යම්කිසි සීමාවක් තියෙනවා පිටරට මුදල් ගත යුතු ඊට ඔබට ගියාම වෙන්නේ ඒකෙන් යම්කිසි ප්‍රශ්නයක් මතුවෙනවා රටට අපේ අදහස තමයි පුළුවන් තරම් අලුත් ආයෝජන ගෙන ගැනීම මේ තියෙන දේ සංවර්ධනය කරන්න පුළුවන් ඒක නොකර සංවර්ධනයේ මුවාවෙන් රටේ ජනතාවට බරපතල ලෙස ව්‍යසනයක් ඇති වෙනවායි කියන කාරණිය අපි ඉන්නේ අද විපක්ෂයේ විශාල වශයෙන් කලබල වෙලා ඉන්නවා මේ නැගෙනහිර ජැටිය අපි විකුණන්න හදනවා කියලා අපේ රජය කොයි වෙලේවත් අපේ දේශීය සම්පත් විකුණන ආණ්ඩුවකුත් නෙමෙයි විකුණන කන ආණ්ඩුවකුත් නෙමෙයි අපිට ගත්තොත් එහෙම අපිට ජාත්‍යන්තර වශයෙන් විශේෂයෙන්ම අපේ ආනයනය අපනයනය සම්පූර්ණයෙන්ම කටයුතු කඩාහැලෙන්න ඉඩ තියෙනවා ඒ නිසා එහෙම ගියාම අන්තිමට වෙන්නේ මේ රට දිගින් දිගටම ගිහින් කඩා වැටෙන්න පුළුවන් තත්ත්වයකට වැටෙනවා කොවිඩ් වසංගතය නිසා අපිට විශාල අභියෝගයක්කට අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවා අපි හිතන්නේ නම් මේ දේශීය ආර්ථිකය ගොඩනගා ගැනීමට දරන ප්‍රයත්නය තුළ සමස්ත ජනතාවම එහි කොටස් කරුවන් කර ගැනීම තුළ මේ අභියෝගයට අපිට මුහුණ දෙන්න පුළුවන් දැන් රටවටා පුවත් කිහිපයක් කැටියෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උතුරු මුහුදේ කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ දීවර කටයුතු සිදු කළ ඉන්දිය ජාතිකින් සිව් දෙනෙක් ඉන්දිය ට්‍රෝල යාත්‍රාවක් සමග නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා මෙලෙස නාවික හමුදා බහරයට ගත් ඉන්දිය ජාතිකින් සිව් දෙනා දින 14ක කාලයක් නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින බවයි නාවික හමුදාව සඳහන් කළේ කොළඹ පහළව ප්‍රදේශයේ පුද්ගලින් 2500ක් සඳහා වියලි ආහාර මළු ලබා දීම මාතම්පිටිය සුබසාධක සංගමයේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගාල්ල අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ කුරුඳු වගකරුවන්ගේ ගාල්ල දිස්ත්‍රික් සංවිධානය විසින් 15 වනවරටත් සංවිධානය කළ නැවුම් කුරුඳු මංගල්‍යය පසුගියදා සීනිකම දේවාල පරිශ්‍රයේදී අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. දිවයිනේ උතුරු නැගෙනහිර උතුරුමැද මධ්‍යම සහ ඌව පළාත්වල හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර මාතලේ නුවරඑළිය යන ප්‍රදේශවලට නායමේ අන්තුරු වැංගවීමද නිකුත් කර ඇති බවයි ගොඩනැගිලි පරිශ්‍ර සංවිධානයේ සඳහන් කළේ. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත අපි අලි හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය තුලින් ඔබට සුබදායි රාත්‍රියක්